පසුගියදා තිරගත වුණු ගේම් චිත්‍රපටය ඇමරිකාවේ නිව්යෝක් නුවර ප්‍රදර්ශනය කළේ එහි වෙසෙන ජනප්‍රිය නිල ඩිලානි අබේවර්ධනගේ සංවිධායකත්වයෙන්. චිත්‍රපට දර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වූයේ රංජන් රාමනායකය. සිර දඬුවමින් නිදහස් වූ රංජන්ගේ පළමු විදේශ සංචාරයේද මෙය වේ. චිත්‍රපට දර්ශනය අවසන්ව දිනකට දෙකකට පසුව රංජන් සහ ඩිලානි අතර ඇති වූ මත ගැටුමක් සමාජ මාධ්‍ය ඔස්සේ කර්ලියට පිවිසියේ දෙදෙනා වරින් වර කරනු ලබන ප්‍රකාශයන් ඔස්සේය. මේ ඩිලානි මෑතක රංජන්ගේ ඇමරිකානු සංචාරය ගැන දැක් වූ අදහස් කිහිපයක් සමාජ මාධ්‍යයේ අයට තමන්ට උමනා විදියට ලියන්න පුළුවන්. මම රංජන්ට සල්ලි දුන්නේ නැහැ කියලා ලංකාවේ හැමතැනම කතා වෙනවා. අපි දෙන්නා ජනප්‍රිය නිසා පුංචි දෙයක් ඇති මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න. ගොසිප් වලට හැමෝම කැමතියි. රංජන්ට ඇමරිකා ආ කාරණේ අමතක වෙලා තැන් තැන් වලට ගිහින් දඟර නැටුම් දානවා. ඒක කැතයි කියලා තමයි මම කිව්වේ. ඒක ඒ අයට අවශ්‍ය විදියට ලියලා තියෙනවා. ඒකේ කිසි වරදක් නැහැ. මගේ ඇඟේ තවම තරුගුණේ තියෙනවා. අපිට ඒක නිකන් හම්බුනේ නැහැ. රංජනුත් එහෙමයි. මහන්සි වෙලා දුක් වෙලා වැඩ කරලා තමයි අපි මේ තත්ත්වය ලබා ගත්තේ. ඒක නැති වෙනවට මම කැමති නැහැ. මම කිව්වේ රංජෝ උඹව සල්ලි දීලා මෙහෙට ගෙන්න ගත්තේ මම. ආයෙත් ඇවිත් ගෙවල් ගානේ දඟර නැටුම් දාලා සවුත් වෙන්න එපා. එහෙම වුණොත් අපි දෙන්නාගේ වටිනාකම නැති වෙනවා. තව කලාකාරයෙක් ගෙන්වන්න මට තියෙන අවස්ථාව නැති කරන්න එපා. තමන්ගේ මුදලින් ඇවිත් ඕන දවසමක් නටාගත්තර කමක් නැහැ. ඒත් ගිවිසුමකට අනුව ඇවිත් මෙහෙම කරන එක වැරදි කියලා ඉල්ලීමක් මම කළේ යනුවෙන් ඇය පවසා තිබුණා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කැමති නම් අපගේ channel එක subscribe කරන්න.